වැඩමවා ඇති මහා සංඝරත්නයෙන් අවසරයි. අයිබෝන් අපි අද මේ මිල්ටන් කින්ස් විහාරස්ථානයේ මූලිකව පවත්වාගෙන යන දහම් සිසිල වැඩසටහනේ 30 වෙනි කොටසයි. මේට සහභාගී වෙන්න අපි සමග එකතු වූ ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. පොඩි කාරණයක් සඳහන් කරන්න, අපේ අන්තිම වැඩසටහන තිබුණේ ඔක්තෝබර් 25 වෙනිදා. ඊට පස්සේ අපි සති දෙකක් වැඩසටහන පැවැත්වුවේ නැහැ. ඒට හේතුව අපිට තිබිච්ච වෙනත් කාරණා අතර අපේ නොවැම්බර් 1 වෙනිදා ඉරිදා දිනේ තිබුණේ අපේ මහා කටින උත්සවය. නමුත් මින් ඉදිරියට අපි අඛණ්ඩව මේ වැඩසටහන පවත්වාගෙන යනවා කියලා දන්වන්න කැමතියි. එතකොට අද අපේ දහම් සිසිල වැඩසටහනට ගැන ඉතාම වැඩසටහන බොහොම ඉතාමත් සුවිශේෂී. එයට හේතුව තමයි අද තමයි ප්‍රථම වශයෙන්ම අපේ මේ වැඩසටහන ඔස්සේ අසිරිමත් බොහොම ගුරු උපහාරාත්මක පුණ්‍ය කර්මයක් සිදු වෙන්නේ. එය අද දායකත්වයේ දරන්නේ මිසිස් පුෂ්පා කල්බෝවිල මහත්මියයි. අද මේ අපේ වැඩසටහන විශේෂත්වය අනුලා විද්‍යාලයේ හිටපු ගුරුතුමියක් වූ ගර්ටි කරුණාරත්න මහත්මියගේ ළඟදී ලැබෙන 99 වෙනි උපන්දින උත්සවය ගැන උපහාරාත්මක උපහාරයක් සහ එතුමියට සෙත් පැතීම සඳහා. එහෙමනම් මම අපේ විහාරස්ථානයට සම්බන්ධ අපේ මේ සඳහා අපිට ස්වාමීන් වහන්සේලා 3 නමකට වැඩ වසා සිටිනවා. ඒ තමයි මාතර වැවරු කන්නල විද්‍යාතිංග පිරිවෙනාධිපති අතිපූජ්‍ය දික්වැල්ලේ සීලසුමන ස්වාමීන් වහන්සේ, ඒ වගේම සිංගප්පූරුවේ ඩොක්ටර් දිතෝ සුමනසිරි ස්වාමීන් වහන්සේ සහ අපේ විහාරාධිපති අතිපූජ්‍ය අකුරල සමිත ස්වාමීන් වහන්සේ. එහෙමනම් ඔබ වහන්සේලාට ඉතාම ගෞරවයෙන් වන්දනා පූර්වකව මම ආරාධනා කරනවා මේ වැඩසටහන පටන් ගන්න කියලා. අවසරයි සර්. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මිල්ටන් කීන්ස් බෞද්ධ විහාරස්ථානයේ මගින් සෑම ඉරිදා සන්ධ්‍යාවකම පවත්වාගෙන එන උතුම් ධර්ම දානමය පින්කමටයි ඔබ අප සෑම දෙනාම සම්බන්ධ වෙන්නේ. දහම් සිසිල වැඩසටහනේ 30 වන වැඩසටහනයි අද දවසේ පැවැත්වෙන්නේ. මේ උතුම් දහම් වැඩසටහන ආරම්භ කරන්නට යෙදුනේ වර්තමාන පවතින වසංගත රෝග පීඩාදිය මුල් කරගෙන අපේ ලෝකවාසී පින්වතුන්ට ආශිර්වාදයක් ශාන්තියක් ඇති කරගන්නට වගේම අපි බෞද්ධයන් හැටියට අපේ පරමාර්ථය මෙලොව පමණක් නෙමෙයි මුළු සංසාර ජීවිතයත් සසරින් එතර වීමත්. ඒ සඳහා වටිනාම ධර්ම දානමය පින්කමක් තමයි මේ දහම් සිසිල වැඩසටහන. අද දවසේ අපි මේ දහම් සිසිල වැඩසටහන පවත්වනකොට එංගලන්තේත් ලංකාවෙත් ලොක්ඩවුන් ස්වභාවයක් තමයි පවතින්නේ. තදින් නීති ක්‍රියාත්මක කරලා වසංගත පාලනයක් පවතින අවස්ථාවක මෙහි ආශිර්වාදය පිහිට තවත් අපිට බලවත්ව අත්විඳින්නට පුළුවන්කම තිබෙනවා. එනිසා විශේෂයෙන්
මේ වෙලාවේදී හැම දිනාටම මේ උදාර පින්කමේ ශක්තියෙන් සනසිල්ල නිරෝගී භාවය ආරක්ෂාව සේම ඉක්මනින් මේ වසංගත තත්ත්වය දුරු වෙන්නට ශක්තිය ලැබේවා කියලා අපි හැම දිනාම ප්‍රාර්ථනා කරනවා අද දවසේදී අපේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා තුන් නමක් සම්බන්ධ වෙමින් මේ උතුම් පින්කම දහම් සිසිල වැඩසටහන පවත්වනවා මේ උතුම් දහම් ධර්ම දානමය පින්කමේ අද දායකත්වයේ දරන්නේ පුෂ්පා පද්මපෙරුම කළුබෝවිල මහත්මිය ඇතුළු එතුමියගේ හිතවත් කීප දෙනෙක් එකතු වෙලා ප්‍රධාන වශයෙන්ම පුෂ්පා පද්මපෙරුම කළුබෝවිල මහත්මිය මේ උදාර ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දරනවා අද මේ ධර්ම දානමය පින්කම දහම් සිසිල වැඩසටහන තවත් හරවත් කරමින් ඉතා වටිනා අංගයක් බවට පත් කරමින් ඉතාම දුර්ලභ ගුරු උපහාර පූජාවක් සිද්ධ කරන්නටත් බලාපොරොත්තු වෙනවා අනුලා බෞද්ධ බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැටියට ඉතාම ගුණගරුකව තමන්ගේ ජීවිතයට දසක දෙකක් පමණ කාලයක් ආධ්‍යාත්මිකව අධ්‍යාපනිකව එවාගේම මානසිකව පෝෂණය කරපු වටිනා ගුරුමෑණි කෙනෙක් වසර 99 වෙනි ආශිර්වාදාත්මක ජීවිත මන්සන්ධියකට පැමිණෙන අවස්ථාවක ඒ උතුම් ගුරුමෑණියන්ට සෙත් පතමින් දීර්ඝායුෂ කායික මානසික සුවේ ශක්තිය ප්‍රාර්ථනා කරමින් ගර්ටි කරුණාරත්න පින්වත් ගුරුතුමියට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් තමයි මේ පින්කම අද දවසේ සිද්ධ කරන්නේ අපි හැමෝම දන්නවා අනුලා බාලිකා විද්‍යාලය නුගේගොඩ ප්‍රදේශයෙන් ආරම්භ වෙලා මුළු ලෝකයටම ලංකාවට පමණක් නෙමෙයි අප්‍රමාණ ශාන්තියක් ඇති කරපු සේවයක් සිද්ධ කරන බොහොම පිළිගත් ජාතික පාසලක් 1941 වර්ෂයේ ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම් මහත්මයා ළමයි 38 දෙනෙකුගෙන් එවාගෙම ගුරුවරුන් 5 දෙනෙකුගෙන් ආරම්භ කරපු මේ පාසල අද වෙනකොට ළමයි 5000කට වඩා අධ්‍යාපනය ලබන එවාගෙම කීර්තිමත් විද්‍යායතනයක් ඒ විද්‍යායතනය ආරම්භ කරනකොට උත්තිත්තේ නප්ප මජ්ජෙය කියන පමා නොවි නැගී සිටින්න කියන උදාර ධර්ම පරමාර්ථය මුල් කරගෙන තමයි ඒ විද්‍යාලය ආරම්භ කළේ. ඒ වගේම පරිපූර්ණ කාන්තාවන් බෞද්ධ සාර ධර්මත් එක්ක ගොඩනැගෙනු පරිපූර්ණ කාන්තාවන් ගොඩනැගෙන අතර ප්‍රධානම දේ තමයි අවිහිංසාවාදය සහ ස්වයන් විනය කියන මේ ගුණධර්ම ජීවිතවලට සමීප කිරීම ඒ විද්‍යාලයේ ඒ මූලික අරමුණු බවට පත්වෙද්දී ආරම්භක නිර්මාතෘ ආචාර්ය ඊ.ඩබ්ලිව් ආධිකාරම් මහත්මයා විදුහල්පතිනියන් වගේම ගුරුවරුන් සිසුන් පිළිබඳව ලොකු අවධානකින් කටයුතු කරලා ඒ විදුහලේ කීර්තිය වගේම පරමාර්ථ ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් ආචාර්ය මණ්ඩලයක් සකස් කරගත්ත බව අපිට දැනගන්නට ලැබුණා. ඒ අතර 1950 වසරේදී තමන්ගේ උපාධි නිම කිරීමෙන් අනතුරුව ගර්ටි කරුණාරත්න පින්වත් ගුරුතුමිය අනුලා විද්‍යාලයේ ගුරුවරියක් බවට පත් වෙමින් වසර 20කට සමාන කාලයක් තමන්ගේ ජීවිතය කායික මානසික ආධ්‍යාත්මික ආධ්‍යාපනික කියන මේ සෑම අංශයෙන්ම කැප කරමින් වටිනා දුවාදරු පිරිසක් මේ සමාජයට බිහි කරලා තිබෙනවා අන්න එබඳු දරුවන් පිරිසක් හැටියට අද ප්‍රදේශයේ ලෝකයේ සම්භාවනීය මට්ටමට තමන්ගේ වෘත්තීය දේවල් කරමින් ලෝක රටටත් ලෝකයටත් සේවයක් කරන පුෂ්පා පද්මාපෙරුම කළුබෝවිල මහත්මියත් එතුමිය හා සමගව චිත්‍රා මහත්මිය පුණ්‍යා මහත්මිය කුමුදු පද්මපෙරුම හා සියලුම මිතුරු මිතුරියන් මේ පුණ්‍ය කර්මයේ දායකත්වය දරනවා. එයගේ බලාපොරොත්තුව තමයි
ඒ ගුරු මෑණියන්ගේ ගුණ අගය කිරීම එවැගේම අනුලා විද්‍යාලයේ නිර්මාර්තු ආචාර්ය ඊඩබ්ලිව් අධිකාරම් මැතිතුමා ඒ ගුරුවරුන් පත් කිරීමේදී දැඩි සම්මුඛ පරීක්ෂණවලට භාජනය කරමින් බොහොම ප්‍රවේශමෙන් තෝරාගත් ගුරුවරුන් තුලින් ඇති කරගත් ශක්තිය සිහිපත් කිරීම එවැගේම 2020 මේ වර්ෂයේ නොවැම්බර් මාස ගර්ටි කරුණාතිලක ගුරු මෑණියන් 99 වන වසරට පා තබන වෙලාවේ එතුමියට සෙත් පැතීම උපහාර පැවැත්වීමයි මේ දහම් සිසිල වැඩසටහනේ අරමුණ හැටියට පවතින්නේ. එවැගේම මේ වකවානුවේ විශ්‍රාම සුවයෙන් සහකරුවන් සහ දරුවන් සමග සෙනෙහසින් කාලය ගත කරන ගුරු මහත්ම මහත්මීන්ට සෙත් පැතීමත් මේ පින්කමේ උසස් අරමුණක් බවට පත් කරගෙන තිබෙනවා. ඒ අතර රත්නාවලී ප්‍රේමරත්න මැතිණිය, දයා වික්‍රමසිංහ මැතිණිය, KKD සිල්වා මැතිතුමා, වීරසිංහ මැතිණිය බ්‍රිස්බේන් වල නුවර සිටින, ඊටත් අමතරව මේ වකවානුවේ ඊටාම ප්‍රකට වූ ගුරුතුමියන් වන PB ප්‍රනාන්දු මැතිණිය, පළවෙනි විදුහල්පතිණිය, ඒ විදුහල්පතිණිය මම අහලා තිබෙන පරිදි තමන් විශ්‍රාම ගියායින් පසු තමන්ගේ වැටුප පවා පරිත්‍යාග කරමින් ඉදමත් පවා විද්‍යාලයට පරිත්‍යාග කරපු පරමාර්ථයෙන්ම ගුරුන් බවට පත්වෙච්ච ශ්‍රේෂ්ඨ පිරිසක් තමයි අද සිහිපත් කරන්නේ. නන්දා රත්නපාල මැතිණිය විදුහල්පතිණියක් හැටියට වැඩ කරපු, පියසීලි ගුණසේකර මැතිණිය, සර්ණපාලි ලීලානන්ද මැතිණිය, කුසුමා පලිහ වඩන මැතිණිය, නන්දා කන්නන්ගර මැතිණිය, HND සිල්වා මැතිණිය, ප්‍රඥාරත්න මැතිණිය, සීතා රණතුංග මැතිණිය, ජයවීර මැතිණිය ආදී මෙකී නම් සඳහන් කළ නොකළ සියලු අතීත වර්තමාන වටිනා ලංකා ජන සමාජයේ බෞද්ධාගයන් දිනු කරමින් අති විශිෂ්ට තනතුරු දරමින් සිසු තනතුරු දරන සිසු පරපුරක් බිහි කරපු ගුරු භවතුන්ට සෙත් පතීම එය අගය කිරීම මේ පින්කමේ වටිනා අරමුණක් බවට පත් කරගෙන තිබෙනවා. එවගේම ඒ අතර මීට අවුරුදු වසර 39කට පෙර අප අතරින් වෙන් වෙච්ච ආදරණීය පියාණන් අරුක්වත්තේ පාදුක්කේ අමරසිරි පද්මපෙරුම මහත්මාණන්, එවගේම මෑණියන් ශ්‍රියා පද්මපෙරුම මෑණියන් සිහිපත් කරලා පින් දෙන්නටත් මේ උදාර පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. එවගේම වෙහෙරගල සරණේරිස් කළුගෝවිල මහත්මා, සත්‍යදායි කළුගෝවිල ආදර දෙමව්පියන් සිහිපත් කිරීමත් මේ තුලින් බලාපොරොත්තු වෙනවා. එවැගේම සුභද්‍රා ශ්‍රීමති දයාබර සොහොයුරියටත් මේ පුණ්‍ය කර්මයේ ආනිසංස බලයෙන් උතුම් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා. මෙම පුණ්‍ය කර්මය සෙත් පැතීම හා ගුරු උපහාරය ගර්ටි කරුණාතිලක පින්වත් ගුරු මෑණියන් වෙනුවෙන් සිදු කරන අතර අනුලා විද්‍යාලයේ නිර්මාර්තු හා සියලුම ගුරු දේවයන්ට පූජෝපහාරයක් වේවා කියන අදහසින් මේ පින්කමේ අද දායකත්වය දරන්නේ පුෂ්පා පද්මපෙරුම කළුගෝවිල මහත්මිය, එතුමියත් සමග එකතුව ආදි ශිෂ්‍යයන් හැටියට චිත්‍රා මහත්මිය, පුණ්‍යා මහත්මිය, කුමුදු පද්මපෙරුම මහත්මිය, එවැගේම සියලුම මිතුරියන්ගේ අනුග්‍රහය සැලසෙන බව සඳහන් කරලා තිබෙනවා. ඒ අතර විශේෂයෙන් පුෂ්පා පද්මපෙරුම කළුගෝවිල මහත්මිය මිල්ටන් කීන්ස් බෞද්ධ විහාරයේට ලොකු ලෙංගතුකමක් දක්වනවා. ඒ නිසා මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර අපේ විහාරස්ථානයේ හුඟක් කටයුතු කරන අපේ ආචාර්ය අජිත් සිල්වා මහත්මයාටත් මෙහිදී සෙත් පතනවා. මේ පින්කමේ සාර්ථක කරගන්නට දායකත්වය දක්වීම පිළිබඳව ඉතින් අද දවසේ විශේෂයෙන්ම මේ ගුරු උපහාරය සිදු කරන්නේ ගර්ටි කරුණාරත්න
පින්වත් ගුරු මෑණියන්ට එතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට ශක්තිය සැලසේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ගුරුතුමන් වහන්සේ නමක් උන්වහන්සේ බොහොම අමාරුවෙන් වටහාගත් ධර්මය අනිත් අයටත් වටහා දෙන්නට මුළු ජීවිතයම කැප කරපු අවුරුදු 45ක් බොහොම අඩු විවේකයක් ගනිමින් කටයුතු කරපු ගුරු ශාස්ත්‍රූන් වහන්සේ නමක් එවාගෙම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා අනිත් අයටත් ඒ කෙලෙසුන්ගෙන් මිදෙන්නට මඟ පෙන්වා දීපු එවාගෙම ශාන්ත ගුණයෙන් තැම්පත් භාවයට පත් වෙලා අනිත් අයටත් ඒ උතුම් ශාන්ත ගුණය පුරුදු කරන්නට මඟ පෙන්වපු ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරයන් වහන්සේ නමක් උන්වහන්සේ සඳහන් කරනවා ඕනම කෙනෙකුට ජීවිතයේ ගුරුවරයෙක් අවශ්‍යමයි ගුරුවරයෙකු නැති ජීවිතයක් හරියට අනතුරුදායකයි කියලා හරියට රුවලක් නැති ඔරුවක් වගේ කියලායි සඳහන් කරන්නේ විශේෂයෙන් උන්වහන්සේ ගුරුවරයෙක් හැටියට තමන්ගේ ශිෂ්‍යයන් ඉත අගය කරපු කෙනෙක් මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළාම ගුරුවරයෙක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ සතුටකට පත් වුණා මගේ ශිෂ්‍ය පිරිස මේ විදියට ගොඩ නැගෙනවා කියලා. ඉතින් ඒ වගේ අද ගර්ටි කරුණාරත්න මෑණියන් ගුරු මෑණියන් ඉතාම සතුටු වෙනවා ඇති. මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හරි ගුණවන්තයි හරි කරුණාවන්තයි ඒ හැම දිනාටමත් එතුමියගේ ආශිර්වාදය මේ වෙලාවේදී ලැබෙනවා. එනිසා අපි ඉතාම සතුටු වෙනවා මේ විශේෂ දහම් වැඩසටහනක් අද දවසේ පැවැත්වෙන දහම් සිසිල වැඩසටහන ඒ ආරම්භ කිරීම සඳහා ප්‍රථමයෙන්ම පන්සිල් සමාදන් කිරීමයි පවතින්නේ. ඒ වගේම ඊට අනතුරුව ධර්ම දේශනාව පවත්වෙනවා විශේෂ ධර්ම දේශනාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල ගුරුවරයාගේ ස්වභාවය කුමක්ද එහි ආශිර්වාදය මොකක්ද කියන හැඟීම ඇතුව මේ වෙලාවේදී මම කැමති ටික වෙලාවක් අපේ ආචාර්ය අජිත් සිල්වා මහත්මයාට ලබලා දෙන්නට එතුමිය ගැන පොඩි සඳහනක් කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් ඉන් අනතුරු අපි ආරාධනා කරනවා අපේ ආචාර්ය සිංගප්පූරුවේ සුමන සිරිනායක හාමුදුරන් වහන්සේට පන්සිල් සමාදන් කරවන ලෙස අනතුරුව ධර්මදේශනාව පවත්වන්නේ දික්වැල්ල වැවුරු කන්නල බුදුරජ මහා විහාරස්ථානයේ විද්‍යාතුංග මහපිරි විද්‍යායතන මහපිරිවණේ පරිවෙනාධිපතිව වැඩ සිටපු බර්ලින් නුවර බෞද්ධ විහාරයේ අනුශාසක වශයෙන් කටයුතු කරන දැනට අප විහාරස්ථානයේ වැඩ වාසය කරන අතිගෞරවනීය ආචාර්ය පණ්ඩිත දික්වැල්ලේ සීලසුමන හාමුදුරන් වහන්සේ සිංහල ධර්මදේශනාව පවත්වනු ලබනවා. දැන් මේ වෙලාවේදී මා නැවත අපේ ආචාර්ය අජිත් සිල්වා මහත්මයාට ඉංග්‍රීසියෙන් වචන කිහිපයක් සඳහන් කරන්නට අවස්ථාව ලැබලා දෙනවා. අවසරයි හාමුදුරනේ. Thank you very much. I would at this stage just simply like to read out the Guru Upahara and Setpatum that Mrs. Pushpa Padma Peruma Kalubovila has composed. The inspiration you provided for us all is immeasurable. You were a great role model for our careers and motherhood. During the two decades you served Anula Vidyalaya 1952-1969, we had memorable times. In addition to our studies, you embedded Buddhist values on us. We had fancy dress parades, debating teams, school trips, sports and social events, and we celebrated the Silver Jubilee with a grand public exhibition. Your enthusiasm and tireless devotion to your subject created an everlasting impact on us. When we left school for higher studies, how we cried. All of you consoled us, saying it was also their loss to say goodbye to precious students year by year. The teachers
during the above two decades made their subject come alive. Whether it be geography, history, economics, Sinhala, or Buddhist civilization, we were fully engaged. With respect to the founders of Anula Vidyalaya, Anula Vidyalaya set an example by recruiting the best teachers, and we were blessed in the past and present with devoted teachers. We would like to show our appreciation by singing their praises and blessing them in every way. This Guru Upahara and Set Patum is focused on Mrs. Karunaratna's 99th birthday, and also with our best wishes to Mrs. Premaratna. This Set Upahara extends to all teachers, past and present, who devoted their time to enrich the betterment of their pupils. May this be a blessing to all teachers. Sadhu, sadhu. Avasarai hamdurne. Dan me velawedi pansil samadan karawimata ma ithama gauruwen aaradhana karana sitinawa. Aacharya Singapuruye Sumana Siri Nayaka hamduran wahanseeta kawuru sadhu karyayak pawathwa namaskarya tun warak kiyan. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi. Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Saṅghaṃ saraṇaṃ gacchāmi. Saṅghaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Saṅghaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Saṅghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Saṅghaṃ saraṇaṃ gacchāmi. Atiyampi Saṅghaṃ saraṇaṃ gacchāmi. Ānātipātā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi. Ānātipātā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi. Adinnādānā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi. Adinnādānā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi. Kāmesu micchācārā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi. Kāmesu micchācārā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi. Usāvādā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi. Musāvādā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi. Surāmīraya majjapamā daṭṭhānā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi. Surāmīraya majjapamā daṭṭhānā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi. Sādhu, sādhu, sādhu.
වෙලාවේදී අද දවසේ දහම් සිසිල වැඩසටහනේ 30 වන ධර්ම දේශනාව පවත්වන ලෙස අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අති ගෞරවනීය දික්වැල්ලේ සීලසුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේට අද දවසේ මේ සිදු කරන උතුම් පින්කමේ ආශිර්වාදය පින්වත් බර්ටි කරුණාරත්න ගුරු මෑණියන්ට නිදුක් නිරෝගී සුව පිණිස වේවා 99 වන ඉතාම අහන්නටත් සතුටුදායක උපන්දිනය ඉතාම වාසනාවන්ත නිරෝගී වසරක් වේවා කියලා අපිට විශේෂයෙන් ස්වාමින් වහන්සේලාටත් පුෂ්පා කළුබෝවිල මැතිනිය ප්‍රධානමේ සම්බන්ධ වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සෑම දෙනාටමත් හරි සතුටුදායකයි 99 වසරක් සමරන ගුරු මෑණි කෙනෙක් සිහිපත් කරන්නට ලැබීම. ගුරුවරයෙක් කියන්නේ මොනතරම්නම් කායික මානසික ශක්තියක් යොදවන කෙනෙක්ද. එබඳු කෙනෙක් දීර්ඝාස සම්පත්තියක් භුක්ති විඳින්නේ සංසාරේ පෙර පින් බලයක් නිසා. ඉතින් මේ වගේ පින් අපි තව තවත් කරගන්නට ඕනේ. ඒ අම්මා තාත්තා හැරුණම අපිට ඉන්න ශ්‍රේෂ්ඨම කෙනා තමයි ගුරුවරයා. ඉතින් අද ඔබ ශ්‍රේෂ්ඨ දූ දරුවන් හැටියට කෘතවේදී දූ දරුවන් හැටියට මේ පින්කම සිද්ධ කරන්නේ. එතුමියට නිරෝගී සුව ලැබේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. විශේෂයෙන්ම අද පින්කමේ දායකත්වය දරන ඔබගේ දෙමව්පියන්, ඥාතීන්, ගුරුවරුන් සෑම දෙනාටම මේ පින ඒකාකාරවල සම නිවන් සුව පිණිස වේවා, නිරෝගී සුව පිණිස වේවා කියන ආශිර්වාදයෙන් අපි සාදු කියලා ආරාධනා කරන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන්න දෙස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරුණා සීතල හදයන් පඤ්ඤා පඤ්ජෝත විහත මෝහ තමං සනරාම ලෝක ගරුං වන්දේ සුගතං ගති විමුක්තන්ති ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි කාරුණික පින්තුනි අද දවසේ ඒ විශේෂ ධර්ම දේශනාවක් ඇටියට පූජාච පූජනීයානම් කියන මාතෘකාව යටතේ පිදී යුත්තන් පිදීම කියන නමින් ඒ ගුරු උපහාර පින්කමක් සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ මුලින් සඳහන් කළා ඒ ගුරු උපහාරය ලබන ගර්ටි කනුරාරත්න ගුරු මාතාව ඇතුළු සියලු දෙනාටම ආශිර්වාදාත්මකව මේ පින්කම සිද්ධ කරන බව. ගුරුවරුන් කියලා කියන්නේ අපේ දෙමාපියන් නැරුණම වන්දනීය ගෞරවනීය පිරිසක් ලෙසයි අපේ බුදුදහමේ සඳහන් වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදී අන්නේ ගුරුවරුන් වෙනුවෙන් ඒ ගුරු මාතාව ඇතුළු අනිකුත් ගුරුවරුන් වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරමින් එතුමියට ආශිර්වාද කිරීමට මේ පින්කම සූදානම් කරගත්තා කියන එක දැන් ප්‍රකාශ වුණා. අපි මේ අවස්ථාවේදී කල්පනා කරන්නට ඕන, සොයා බලන්නට ඕන ගුරුවරයා පිළිබඳව අපේ බුදුදහමෙන් එනතම මේ බුදුදහමෙන් ගුරුවරයාට මොන විදිය තැනක් හිමි වෙලා තියෙනවද කියන එක. ගුරුවරයා කියලා කියන්නේ රටක අධ්‍යාපනයේ මූල පදනම ලෙස හඳුන්වන්න පුළුවන්. උත්තම පුරුෂයෙක් වශයෙන් ඒ ගුරුවරයා සමාජයේ අනිකුත් පුද්ගලයන්ට වඩා සුවිශේෂත්වයක් ඇති පුද්ගලයෙක් බවට පත්වන්නේ ඒ ගුරුවරයා සතු උසස් මානසිකීය ගුණාංග නිසා. අනිකුත් අයට වඩා විශේෂ ගුණාංග ගුරුවරයා තුළ තියෙන නිසායි
उत्तम पुरुषेक बावट पात्वेन पुज्जलेगे हिस हदवत वगेम हस्तय मनाव संवर्धने करन्नट नम ए गुरुवरयाट विशेष हैकियावक लबिला तियेनवा मेन मे निसा ए वगे गुरुवरयेकुट समाजयेन वितरक नोवे समस्त लोकेयेम गौरवयक् हिमी युत्ते निरायासेयेम गौरवये नितसिम लबिनो एवनि यहापत् गुरुवरुन सदा एनिसा ए गुरुवरयागे कार्यभारे केनेक इताम वगकीम सहितयि गुरु कियन वचने සඳහන් වෙලා තියෙන එකේ තේරුම අදහස හැටියට බර නැත්තම් ගැඹුරු කියන අර්ථයෙන් සමාජයේ අනෙක් අයට වඩා දැනුමින් වගේම හැසිරීමෙන් ඒ වගේම උපදේශයෙන් හැකියාවෙන් ඉහළ මට්ටමක වැඳෙබෙන නිසා තමයි ගුරු කියලා ඒ ගුරුවරයා වෙනුවෙන් යෙදিলা තියෙන පැරණි ග්‍රන්ථවල සඳහන් වෙන්නේ ඒ අර්ථය ඒ ආකාරයෙන් මේ ගුරුවරයාට විශේෂණ කීපයක් මේ දීලා තියෙනවා අපේ පැරණි සමාජයේ ගුරු කියන එක හැරුණට පස්සේ ගුරු දේව කියලා කියනවා ඒ වගේම ආචාර්යවරයා ගුරුන්නාන්සේ ඇදුරුතුමා කියන මෙන්න මේ විශේෂණ රාශියක් ගුරුවරයා වෙනුවෙන් යෙදලා තියෙනවා ඒ ආචාර්ය කියන වචනය සංස්කෘත සාහිත්‍යයෙන් ගත වචනයක් ඒ සංස්කෘත භාෂාවෙන් ඒ වචනේ අර්ථවත් කරන්නේ හික්මුණු කියන අර්ථයෙන් ශික්ෂක කියලා කියන්නේ හික්මවන්නා කියන එකයි එතන ශිෂ්‍ය කියන්නේ හික්මෙන පුජ්‍යලයා හික්මවන පුජ්‍යලයා තමයි ශික්ෂක කියන්නේ ගුරුවරයාට කියන වචනය තමයි ශික්ෂක කියලා කියන්නේ එතන ගුරුවරයා විසින් ये शिष्य हिक्मुवला यहापत् पूर्वसियेक बावट पत् करनो ये गुरु कियन वचने संस्कृत भाषावेन अर्थवत् करन्ने अंधुरिन आलोके वेन करन देन उतुमा केन अर्थयेन अंधकारेन आलोकेट गेन यन पुज्जलया केन अर्थयेन तमयि गुरु कियन वचने संस्कृत भाषावे यदिला तियेन गुरुवरया तमयि मोहय नमति अंधकारेन ප්‍රඥාව නැමැති ආලෝකයට ගෙන යන පුජ්‍යලය අන්ධකාරය කියන එක මෝහයට ආලෝකය කියන එක ප්‍රඥාවට සමාන කරලා තියෙනවා. ඒතකොට මේ අඳුරෙන් එළියට යන ගෙන යන පුජ්‍යලයා තමයි ගුරුවරයා කියලා කියන්නේ. පෙරදිග සංස්කෘතියේ ගුරුතුමාට ඒ ගෝලයා පුදන නමස්කාරය ගුරු දෙපා මත නලල් තලය තබලා වන්දනා කරන එක ඒක තමයි පෙරදිග සම්ප්‍රදාය මේකෙන් ඇඟෙවෙන්නේ ආම් භාවය නැත්නම් මමත්වයේ කියන එක නැති කර ගැනීම නැත්නම් මමත්වයේ කියන එක දිය කර හැරීමක් තමයි ඒ විදිහේ පූජාවක් පැවැත්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ගැඹුරින් කල්පනා කරනකොට ඒක ආධ්‍යාත්මික තත්ත්වයක් අපේ පැරණි කියමනක් තියෙනවා වටින් ගුරුන් අරියනු කියලා. ඒක අදහස් කරන්නේ ඒ වත් පිළිවෙත් වලින් නැත්නම් චරිතයෙන් ගුරුවරුන්ට ගෞරව කරන්නයි කියලා. ඒ ගුරුවරයා සතුට වෙන්නේ ශිෂ්‍යයා හොඳ හැසිරීමක් ඇතිව හොඳ චරිතයක් ඇතුව හිටියොත් තමයි ගුරුවරයා සතුටටපත් වෙන්නේ. අන්න ඒ ආකාරයෙන් ගුරුවරයාට අපට නියම ගෞරවය දක්වන්න පුළුවන්. ඒ නිසා අපේ පැරණි කිවියන් සඳහන් කරලා තියෙනවා ගුරුසිත නොරිදවා බේලාව නොවරදවා බැතිපෙම් උපදවා අකුරු උගනී කුමරු සොඳවා කියලා අපේ සිරිරාල් මාහිමියන් කාව්‍ය සේකරයේ කියන මහා කාව්‍යයේ තමයි පද්‍යය සඳහන් වෙන්නේ එතකොට සෑම ගුරුවරයෙක්ම ඒ තමන්ගේ ශිෂ්‍යයා ඉහළ තලයකට නංවාලීම තමයි හැම ගුරුවරයෙකුගේම පරමාර්ථය ඉහළ තත්ත්වයටම මේ ලෝකයේ ඉහළම තත්ත්වයටපත් කිරීම තමයි හැම ගුරුවරයෙකුගේම පරමාර්ථය අපේ පැරණි සමාජයේ එවැනි ස්තර පහක් ගැන සඳහන් වෙලා තියෙනවා ඒ පළවෙනි අවස්ථාව තමයි ශිෂ්‍ය අවස්ථාව
शिष्यावस्थाव किल कैन हिक्मेन अवस्थाव एनिसा तमाई पासलट कैन हिक्खाल किल हिक्खाल कैन हिक्मोन स्थाने हिक्मोन तैन निसा एक पेरनिवारे तीयन इधर हिक्मेन पुज्जले आतमाई शिष्य नत्तान शिशुआ किल कैन इलाट या हिक्मोन एक किना तमाई गुरुरे आट कैन शिक्षक किल हिक्मोन्ना इलाट तुंगनी अवस्थाव तमाय परीक्षक केला शिक्षक अवस्थाव अटत वड़ा इहल तत्वे तमाय परीक्षक केयानी परीक्षक केयानी ए गुरुवरयागे तडुपाडु होया बलने केना या तमाय परीक्षक केला केयानी इलाट परीक्षक तत्वें इहल तत्वेट केनो निरीक्षक केला परीक्षकयागे अडुपाडु होयमिन सिवुम विदियट बलने केनाट केयानी निरीक्षकया केला ඒ නිරීක්ෂකයාටත් වඩා ඉහළ තත්වයකට කියනවා දාර්ශනික තත්වයේ ඉහළම තත්වයේ. එයා ගැඹුරින් සියුම්ම අනිත්‍යය නොදකින පැති දකින පුජ්‍යලයා තමයි දාර්ශනිකයා කියලා කියන්නේ. ඒක තමයි ඉහළම තත්වයේ කියලා කියන්නේ. අන්නේ දාර්ශනික තත්වයට ගෙන ඒමට තමයි හැම ගුරුවරයෙක්ම කටයුතු කරන්නේ. ඒ පරමාර්ථයෙන් කටයුතු කරන ඒ ගුරුවරුන් තමයි උතුම් පරමාදර්ශී ගුරුවරුන් හැටියට සැලකෙන අපේ බුදුදහමේ ගුරුවරයා දකුණු දිසාවට සමාන කරලා තිනෝ ආචරියා දක්ෂිනා දිසා කියලා සිංහලෝවාද සූත්‍රයේ සදිසාව ගැන දක්වන තැන වඳින්නේ කියන අර්ථයෙන් නමස්සෙය කියන වචනයක් යොදලා තිනෝ අපි වඳින්නේ වැඳුම් පිදුම් සැලකිලි ලබන්නට සුදුසු පුජ්‍යලයන්ට නැත්නම් යම් දෙයකට තමයි අපි වන්දනා කරන්නේ පුද පූජා පවත්වන්නේ. ඉතල පවුලක් සමාජයක් පිළිබඳව මේ කොටස් 6 වැඳුම් පිදුම් ලබන්නට සැලකිලි ලබන්නට සුදුසු උතුම් පිරිසක් හැටියට තමයි මේ කොටස් 6 ගැන දක්වලා තියෙන සදිසාව නමේ. ඉතල එහෙම කොටස් 6ට මුලින්ම දක්වලා තියෙන දෙමාපියන් ඒ දෙමාපියන් හැරුණාම දෙවෙනි තැන ලැබෙන්නේ ගුරුවරුන්ට. ඒතොර දෙමාපියන් පෙර දිගට සමාන කරලා තියෙනවා. ගුරුවරුන් දකුණු දිශාවට සමාන කරලා තියෙනවා. ඒතොර මේ සූත්‍ර දේශනාවේ මේ කොටස් 6ට වැඳිය යුත්තේ කෙසේද කියන ආකාරය මේ සිංහලෝවාද සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. ඒ වෙනත් බුදුහාමුදුරන්ගේ කාලේ තිබිච්ච ඒ චාරිත්‍රයකට නව අර්ථකථනයක් දීලා බුදුහාමුදුරු පැහැදිලි කරනෝ මෙන්න මේ කොටස් 6 තම තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරන කිරීම තුලින් තමයි මේ වන්දනාව කරන්න පුළුවන් කියන එක. අපි හැම දිනාටම යුතුයකම් කොටසක් තියෙනවා. ඒ යුතුයකම් කොටස හරියාකාරව නියමාකාරව ඉෂ්ට කිරීම තුලින් තමයි අන්නේ වන්දනාව සිද්ධ කරන්න පුළුවන් වන්. අපි හැම දිනාටම යම්කිසි තනතුරක් තියෙනවා, পদවියක් තියෙනවා නැත්නම් නිලයක් තියෙනවා. ඒ পদවිය තනතුර වටා ඒක රාශි වෙච්ච යුතුයකම් වගකීම් රාශියක් තියෙනවා. අන්නේ වගකීම් යුතුයකම් ඉෂ්ට කරන තරමට ඒ තනතුර බැබලෙනවා. අපි යම් විදිහේ තනතුරක් දරනවා නම් ඒ තනතුරේ වගකීම් අපි දැනගන්න ඕන. ඒ වගකීම් ඉෂ්ට කරන්නට ඒ තමන්ගෙන් ඉටිය යුතු යුතුයකම් ඉෂ්ට කළොත් තමයි තමන්ට යම් කිසි අයිතිවාසිකමක් තියෙනවා නම් ඒව ලැබෙන්නේ. අපි යුතුයකම් ඉෂ්ට කරන්නේ නැතුව අයිතිවාසිකම් ලබා ගන්නට කටයුතු කළොත් එතෙන්දි විශාල ගැටුමකටපත් වෙනවා, ප්‍රශ්නයකටපත් වෙනවා. ඒ නිසා තමන්ගේ යුතුයකම් දැනගෙන ඒ යුතුයකම් එකිනෙක ඉෂ්ට කරනකොට තමන්ට ලැබිය යුතු දේවල් ඉබේම ලැබෙනවා. සමහර වෙලාවට ජනප්‍රිය තත්ත්වයට නැත්නම් පූජනීයත්වයට පත් වෙනවා අපි බලාපොරොත්තු නොවන ආකාරයෙන් මෙන්න මේ යුතුයකම් ඉෂ්ට කරනකොට ඒ තමන්ගේ තනතුර වටා ඒක රාශි වෙන වගකීම් ඒ වගේම යුතුයකම් කොටස පැහැර හරින තරමට තරාතිරමකින් තොරව ඒ තනතුර පිරිනව මොන තරම් තුරුනවත්
ඒ තනතුර පිරිහීමට පත් වෙනවා තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්නේ නැති වෙනකොට ඒ වගේ මේ පුජ්‍යලයාත් පිරිහෙනවා ඒ තනතුරේ ගෞරවයත් පිරිහිලා යනවා එනිසා අපි මේ සමාජයේ දිහා බලනකොට අම්මා තාත්තා කියන්නේ මේ ලෝකයේ තියෙන උත්තරීතරම තනතුරු දෙකක් ඊළඟට ඒ ගුරු පදවිය කියන්නේ උත්තරීතර පදවියක් අන්නේ පදවියේ වගකීම දැනගෙන දෙමාපියන් තමන්ගේ වගකීම දැනගන්නට ඕන ගුරුවරුන් හැටියට තමන්ගේ වගකීම දැනගන්නට ඕන ඒ දැනගෙන දරුවන්ට ඊටිය යුතුකම් දැන් කියා දීලා හොඳ නරක කියා දීලා යහපත් පුජ්‍යලයන් බවට පත් කිරීම තමයි දෙමාපියන්ගේත් ගුරුවරුන්ගේත් වගකීම සිංහලෝවාද සූත්‍රයේ දක්වල තියෙන පාපා නිවාරෙන්ති කියලා මුල්ම යුතුයකම දෙමාපියන්ගේ යුතුයකම් මෙටියට දක්වන පාපා නිවාරෙන්ති පවින් වැළැක්වීම දෙවෙනි යුතුයකම තමයි දක්වන්නේ කල්යාණේ නිවේසෙන්ති කියලා යහපතේ යෙදීම එකෙන් කියන්නේ හොඳ නරක පෙන්වා දීම මුලින්ම ශිල්ප ශාස්ත්‍රය ඉගැන්වීමට පෙර ආතුව හොඳ නරක පෙන්වා දෙන්නට ඕන මෙන්න මේවා පින් වැඩ මෙන්න මේවා පව් වැඩ අනේ යහපත අයහපත පෙන්වා දීම තුලින් තමයි මුලින්ම මේ සමාජය හඳුනා ගන්න පුළුවන් වන්නේ ඒ ಗುಣධර්ම නැතිව අපි කොයිතරම් අධ්‍යාපනය ලබා දුන්නත් ඒ දරුවාගේ අධ්‍යාපනය පරිපූර්ණ වෙන්නේ නැහැ අපේ පෙරදිග සමාජයේ පිළිගත්තේ අන්නේ එවැනි සදාචාර සම්පන්න ಗುಣධර්ම වලින් යුක්ත අධ්‍යාපනයක් තමයි උතුම් අධ්‍යාපනයක් හැටියට සැලකුවේ. ඒ දෙවෙනි පළවෙනි දෙවෙනි යුතුයකම් ලැබුණම තුන්වෙනි යුතුයකම තමයි අර සික්ඛං සික්ඛාපෙන්ති කියන යුතුයකම. ඒ කියන්නේ ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම කියන එක අද සමාජයේ බොහෝ දෙනා කල්පනා කරන්නේ මුලින්ම ඉගැන්වීම කියන එක. මේ ಗುಣධර්ම පක්ෂය අමතක කළා. අන්න එතකොට එවැනි දරුවෝ සමාජයට අවඩදායක දරුවන් වෙන්න පුළුවන්. එවැනි දරුවන් නිසා සමාජයේ පරිහානියට පත් වෙන්න පුළුවන්. ඒතරේ සමාජය අද සමාජය දිහා බැලුවමත් අපට ඒක දකින්න පුළුවන්. ඒ ගුණ නුවණින් තොර අධ්‍යාපනයක් පරිපූර්ණ වෙන්නේ නැහැ කියන එක. එනිසා අපේ පැරණි පඬිවරු සඳහන් කළා අපදාන සෝබිනී පඤ්ඤා කියලා. අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියන්නේ ප්‍රඥාව චරිතයෙන් සෝබන වෙනවයි කියන එකයි. පුජ්‍යලයට නුවණ තිබුණට වැඩක් නැහැ ಗುಣධර්ම නැත්තම්. ඒ ಗುಣධර්ම තිබුණොත් තමයි ඒ දැනුම පරිපූර්ණත්වයට පත් වෙන්නේ. අපි පැරණි සිංහල කවිය ප්‍රකාශ කළා ಗುಣනන බෙලෙන් යුතු පුතුමය ඊතා ගරු කියලා. ගුණේ සා ඥානයේ තිබුණොත් තමයි ඒ දරුවා ගෞරවණීයත්වයට පත් වෙන්නේ කියලා. ඒ ගුණය ඥානය කියන එක සමබර තිබුණොත් අන්න එතන පරිපූර්ණ පුජ්‍යලයක් බිහි වෙනවා පරිපූර්ණ පුජ්‍යලයක් නිර්මාණය වෙනවා. ඒ නිසා අපි දරුවන් තනනකොට ඒ මහත් පරිශ්‍රමයක් යොදන්නට වෙනවා. ඒක නුවණින් කළ යුතු කාර්ය බාර දూరు කාර්යයක්. දෙමව්පියන් හැරුණම අපේ ගුරුවරු තමයි දරුවන්ට බාලවියේදීම පටන් මේ ගුණධර්ම පුහුණු කරන්නේ. ඒ වගේම ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නේ. ඒ වගේම ආගමික භක්තියක් ඇති කළා. ජාත්‍යාලයක් ඇතිවන විදියට ඒ දරුවන් තනන්නට කටයුතු කරන්නේ ගුරුවරු. එවැනි ගුණධර්ම පුහුණුවක් ඇතුවයි අපි දරුවන් තනන්නට ඕන. මේ ලෝකේ ජීවත් වෙන්නට අපට ඉගෙනීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ධනෙ උපය ගන්නට තමන්ගේ தත්ත්වයට සරිලන ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නට ඒ විදිහේ මඟ පෙන්වීමක් ඒ දෙමාපියන් විසින් ගුරුවරුන් විසින් ලබා දෙන්නට ඕන. එහෙම නැත්නම් එවැනි දෙමාපියන් ගැන අපේ පැරණි පඬිවරු දක්වලා තියෙනවා මාතා ශස්ත්‍රු පිතා වෛරී යේන බාලෝ නපාටිතක් නසෝබති සභා මැද්දේ හංස මැද්දේ පකෝ යතා කියල. අර නියම ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙනගෙන නැති දරුවෝ
इन दिमापियो अम्मा सतुरे कैटियट सेतिरिया कैटियट पिया वायरकारे कैटियट दाखवलती है ना नियम शिल्प शास्त्र की गन्नी नेता इधर वो समाज एक गलेपिन ने सभाव एक गलेपिन ने एक उपमा वकीन दाखवलती है ने पैरनी सकु पांडिवरे हंस मध्य बाकु या ता केल हरी एक हंस पिरिसक में दे इन कोके पगे केल नोगले पिन तात्या के नहीं उपमा वकीन दाखवलती है ने ये अदहसम अपे पैरनी कवि प्रकाश कलती है नो दिगुरुन विसिन तम दरुवनट देन नोमद दननम वियतुन सभा मेद इंट इदिरिव शिल्प देनुमाय दिगुरुन विसिन अपि गुरु दिगुरु केला दिपक्षयक गेन केनो ए गुरुवरु केला केन पिरिसक दिगुरुन केला केन दिमापियन इतोरी दिमापियन विसिन गुरुवरुन विसिन मेल दरुवनट देनट ओन शिल्पशास्त्र मेनविन अन्य मेनविन शिल्पशास्त्र दुन्नम वियतुन सभा मेद वियत सभा मेद उगतुंगे सभावक यहाँ पत इन पुलुवां कम लेबेन्य अन्य विधिये अध्यापनयक लेबुत पामना ऐसा मिलव परलो यहाँ पत पेन्ना दरुवन हिक्मीम हिक्मवान्नट ए वंदनीय गुरु मावरुंट है क्या वाले बिनो ये यहाँ पर दारुपर पुरक बीकरी में भगकी में दिमापियांगे पशु वाले बिन्ने गुरु रुंट ये गुरु रुंने भगकी में इष्टकलो तमा यहाँ पर दारुपर पुरक में समाज एट बीवे ये वाके में ये गुरु वरे आगे हादवते तीन आशीर्वादे शिशु दारुआट ये वाके में शिशु दारुआंगे ඒ අසීමිත ගෞරව ආදරයක් ගුරුවරයාට ලැබෙන්නේ ಗುಣධර්ම මත හැදිච්ච සම්බන්ධතාවයක් තිබුණොත් පමණයි. ඒ ಗುಣධර්ම නැතුව හැදුණු දරුවගෙන් එවැනි ගෞරවයක් ගුරුවරයාට ලබන්න බැරි වෙනවා. ඒ නිසා සිසු දරුවෙක් විසින් ගුරුවරයාට කරුණු පහකින් උවටන් කළ යුතුයි නැත්නම් යුතුයකම් මිතු කළ යුතුයි කියන එකයි අපේ සිංහලෝවාද සූත්‍ර දේශනාවෙ දක්වල තියෙන්නේ ඒ යුතුයකම් අතර ශිෂ්‍යෙක් විසින් ඉටු විය යුතු යුතුයකම් අතර ගුරුවරයෙක් දැක්කම හුනස්නින් නැගිටීම ඒ වගේම ගුරුවරයාට උපස්ථාන කිරීම ඒ වගේම ගුරුවරයා උගන්වන දේවල් හොඳින් ශ්‍රවණය කිරීම ඇසීම ඒ වගේම ගුරුවරයාට වතාවත් කරන්නට එවගේම උගන්වන ශිල්ප ශාස්ත්‍ර ආදී සකස් කොට ඉගෙන ගන්න ආකාරයෙන් මෙන්න මේ කියන කරුණු පහක් දක්වලා තියෙනවා මේ කරුණු පහෙන් තමයි නියම වශයෙන් ගුරුවරයාට ගෞරව දක්වන්න පුළුවන් වන්නේ ඒක තමයි ශිෂ්‍යයාගේ යුතුයකම් කියලා කියන්නේ ඒක ඒ වගේම අනිත් පැත්තට ගුරුවරයා විසිනුත් ශිෂ්‍යයාට ඉටිය යුතු යුතුයකම් පහක් දක්වනවා ක්‍රමානුකූලව සැලැස්මකට අනුව ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම ගුරුවරයෙක් විසින් ශිෂ්‍යයන්ට ඉෂ්ට කළ යුතු වෙනවා ඒ වගේම සියලු ශිල්ප ශාස්ත්‍ර ඒ ගුරු මුෂ්ටි වශයෙන් තබාගෙන නැතුව මැනවින් කියා දීම ඒ ගුරු මුෂ්ටි කියන්නේ රහස් වශයෙන් ගුරුවරයා ළඟ තියාගන්න දේවල් ඒව තියාගන්නේ නැතුව සියලුම දේවල් ඉගැන්වීම තමයි නියම ගුරුවරයාගේ ලක්ෂණය ඊළඟ තමන්ගේ මිතුරන්ට ඒ කියන්නේ ගුරුවරයාගේ මිතුරන්ට ශිෂ්‍යයා හඳුන්වා දීම ගුරුවරයෙක් විසින් ඉටිය යුතු කමක් හැටියට දක්වනවා ඒ වගේම සියලු දිසාමන් ආරක්ෂාව සපයන්නට ඕන හැම අංශයකින්ම යම් විදිය උදුරක් පීඩාවක් එනවනම් ගුරුවරයා විසින් ආරක්ෂාව සපයන්නට ඕන තමන්ගේ ශිෂ්‍යයාට මෙන්න මේ විදිහට දෙපැත්තටම शिष्या विसिं गुरुवरयाट गुरुवरया विसिं शिष्याट इटियुत युतुकम पहक बेगिन दक्पलतियन अन्य युतुकम इष्टवेनकोट यहापत अध्यापनयक होंद शिशु परपुरक बिहिवेन्नट हेकियाव लबेन ए अध्यापने कियन वचने तेरुमत एक हैदिलतियन अधि आपन कियन वचन देक एकतु विला
අධ්‍යාපන කියන වචනේ ඇදලා තියෙන අදි ආපන කියන වචන දෙකෙන් අදි කියන්නේ උසස් කියන අර්ථයෙන් ආපන කියලා කියන්නේ පැවැත්ම කියන එකෙන් ඒතර ඒ අනුව අපිට ගන්න පුළුවන් මේ වචන දෙකෙන් සැදුණු අධ්‍යාපනයේ තමයි උසස් පැවැත්ම කියන එක අධ්‍යාපනයේ කියනකේ තේරුම තමයි උසස් පැවැත්ම කියන එක දෙමාපියන් ලෝකයේ පිළිබඳව අපට මූලික පාඩම් උගන්වනවා ඊළට ඊට පස්සේ තමයි අපට සමාජ සම්බන්ධතා ඇති කරන්නට දරුවා යොමු කරන්නේ දෙමාපියන් විසින් ඒක පාසල තුලදී පාසලේ ගුරුවරයා ගුරුවරිය තමයි අපේ දෙවෙනි මව්පියන් බවට පත් වෙන්නේ මුලින්ම දෙමාපියන් ඒ විදිහේ මූලික දේවල් උගන්වුවට පස්සේ අපේ දෙවෙනි දෙමාපියන් බවට පත්වන්නේ ගුරුවරු අපේ බෞද්ධ සමාජයේ ඒ නිසා තමයි ගුරු පියා නැත්නම් ගුරු මව කියන වචනයෙන් හඳුන්වලා තියෙන ආචාර්යවරු ගුරුවරු හඳුන්වලා තියෙන්නේ අන්නේ ගෞරවනීය වචනයෙන් ඒ මොකද සිසු දරුවන් තුළ ඒ විදිහේ සුවිශේෂ ආකල්පයක් ඇති වෙච්ච නිසා තමන්ගේ දෙමාපියන්ට සමාන කළා ගුරු මව ගුරු පියා කියලා ආමන්ත්‍රණය කරනවා වර්තමානයේ ගුරුන් දිහා බැලුවම අපට පවතින ආකල්පය තමයි ඒ චර්යාවල වෙනස් වීමක් ඇති වෙලා තියෙනවා ඒ හැසිරීම් රටාවල වෙනසක් ඇති වෙලා තියෙනවා වර්තමාන සමාජයේ දිහා බැලුවම අපට පුජ්‍යලේක් වශයෙන් බැලුවම අපේ ජීවිතයට ගුරුවරයාගේ බලපෑම අනිවාර්යයි ඕනෑම පුජ්‍යලයෙකුගේ ජීවිතය සකස් වීමට ගුරුවරයාගෙන් වෙන බලපෑම ඉතාමත් වැදගත් වෙනවා යහපත් ගුරුවරයෙකුගේ බලපෑමෙන් ඒ ප්‍රගතියක් වෙනවා වගේම නැත්නම් දියුණුවක් ඇති වෙනවා වගේම අසාර්ථක දුර්වල ගුරුවරයෙකුගෙන් ඒ ශිෂ්‍යයාගේ තුල තියෙන තැම්පත් වෙලා තියෙන දක්ෂතා යටපත් වෙන්න පුළුවන් යටපත් වෙලා ඔහු දුර්වල පුජ්‍යලෙක් අසාර්ථක පුජ්‍යලෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ගුරුවරයාගේ වගකීම ඉතාම බාහිර දූර වගකීමක් කියලා කියන්නේ. ඒ ගුරුවරයාගේ යුතුකම් වගකීම් ශිෂ්‍යයාට වඩාත් බලගත් වෙන්නේ අන්නේ නිසා. අපේ පැරණි සමාජයේ තිබුණු ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් කියන්නේ මූලික වශයෙන් ගුරුවරයා තමයි ප්‍රධානම නමුත් වර්තමානයේ පවතින අධ්‍යාපනය තියෙන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ශිෂ්‍යයා තමයි මුල් වෙන්නේ ඒ අතීත ලංකාව දිහා බැලුවම අපි දන්නවා ගුරුවරයෝ අතිශයින්ම ගුණවත් පුජ්‍යලයෝ ඒගොල්ලෝ ආදර්ශවත් ගුරුවරු ඒ ගුරුවරයා දැක්කම අපි හුනස්නේ නැගිටින්නට ක්‍රියාකලේ වගේම නමස්කාර කරන්නට ක්‍රියාකලේ මේ උතුම් තත්ත්වය නිසා ඒ ගුරු පෞරුෂය නිසා ඒ පැරණි ගුරුවරුන් තුළ තිබිච්ච ඒ ගුරු පෞරුෂය නිසා තමයි අපි ඒ ගුරුවරුන් දැක්කම නැගිටින්න ඒ වගේම ගුරුවරුන්ට නමස්කාර කරන්නට කටයුතු කළේ ඒ උතුම් පෞරුෂය නිසා එනිසා අපි ගුරුවරයා විස්මය දනවන ඥාන සම්භාරයකින් යති පුජ්‍යලේක් හැටියට ඒ පැරණි සමාජයේ කටයුතු කළා ගුරුවරයා ශිෂ්‍ය අතර පැවතුනේ පියපුතු සෙනෙහසක් පියෙක් තමන්ගේ පුතාට සලකන ආකාරයට ගුරුවරයෙකුට කටයුතු කරන්නයි කියලා අපේ බුදුදහමේ දක්වලා තියෙන්නේ අනේ පිය සෙනෙහසෙන් කටයුතු කරනකොට තමයි ගුරුවරයා කෙරෙහි ශිෂ්‍යයාටත් ඒ ආදරයක් සෙනෙහසක් ඇති වෙන්නේ ඒ වගේම අපේ බුදුහාමුදුරුව හඳුන්වන්නට වචන රාශියක් තියෙනවා ත්‍රිපිටකේ එයින් එක වචනයක් තමයි සත්තා කියලා කියන්නේ සත්තා කියන වචනේ දෙවෙනි තැන මාප්‍රාණ තැන ඒ සත්තා කියන වචනේ එක තේරුමක් තමයි ගුරුවරයා කියන අර්ථය ඉතින් අපි ලෞකික ලෝකෝත්තර වශයෙන් බැලුවොත් ඒ සියලුම දේවල් දන්න නිසා තමයි බුදුහාමුදුරන්ට සත්තා කියලා කියන්නේ සත්තා දේව මනුස්සානම් කියලා කියනවා දෙවි මිනිසුන්ට ගුරුවරයෙකු නැත්නම් දෙවි මිනිසුන්ට ශාස්ත්‍රූ කෙනෙක් කියන අර්ථයක් තියෙනවා
सत्ता के निके गुरुवर्या के नार्थ अत्यनो शास्त्रों के नार्थ अत्यन इधर मितन अपि संधान के लिए गुरुवर्य कैटियट अपि बुद्धुहां दुरांतुल विशेष लक्षण अत्यनो उन्नांसे के चरित्र तुल लक्षण हातरक पेन्नुं कला गुरुवर्य कैटियट ये निकल लक्षण एक तमाय जानता के लक्यन ने මැනවින් සියල්ල දන්න තැනැත්තා කියන එකයි බුදුහාමුදුරන්ට කියන්නේ සර්වඥ කියලා හැම දෙයක්ම දන්නා උත්තමයා කියන එකයි ඒ වගේම පස්සතා කියලා කියනවා මැනවින් සියල්ල දැකිය හැකි තැනැත්තා උන්වහන්සේට හැම දෙයක්ම හොඳින් දකින්නට පුළුවන් ඒ නිසා තමයි පස්සතා කියලා උන්වහන්සේට විශේෂණ පදයක් තියෙන්නේ इवागे मुन्वान से तवत्पचने अक्तिनो विशेषण पदया अरहता केला ये आकल्प मगिन इवागे म केलेस माल दुरुकरण तनत्ता के नार्थे मुन्वान से अरहता केला केन इवागे म सम्मा संबुद्ध केन पदे मुन्वान से विशेषण पदया खटी रियोदनो ये सियाल दत्त इवागे म सियाल म स्वयंभूत ज्ञानें අවබෝධ කරගත්ත උත්තමයා කියන අර්ථයෙන් තමාගේම නුවණින් අවබෝධ කරගත්ත උත්තමයා කියන අර්ථයෙන් තමයි ස්වයංබුත් ඥාණයෙන් අවබෝධ කරගත්තා කියලා කියන්නේ මෙන්න මේ විදිහට ගුරුවරේ කැටියට උන්වහන්සේගේ විශේෂතා කීපයක්ම තියෙනවා අපිට මේ ගුරුවරේ කැටියට බුද්ධ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ රහසක් තියෙනවා උන්වහන්සේ අද වර්තමානයේ කතා කරන ඒ මනෝවිද්‍යාත්මක ක්‍රම අනුගමනය කළා තියෙනවා. ඒ වගේම තමන් ධර්ම දේශනා කරනකොට ආධාරක ඒ පරිසරය යොදාගෙන තියෙන වර්තමානයට ඒ ලක්ෂණ අපට උපයෝගී කරගන්න පුළුවන් ඉගන්වීමේ කාර්යයේදී අපට එක අවස්ථාවක් කියන්න පුළුවන් ඒ රූපයෙන් මත් වෙච්ච කේමා විසව ඇයිගේ රූපයේ පිළිබඳව ඇති වෙලා තිබුණ උඩඟුකමක් මානයක් ඇති වෙලා තිබුණා ඒ මානය දුරු කරගන්න බුදුහාමුදුරු යොදාගත් ක්‍රමය ඉතාම වැදගත් වෙනවා ඒ රූප මවලා මේ රූපයේ තියෙන අනිත්‍ය ස්වභාවය කේමාට අවබෝධ කරගන්නට ඒ රූප මවලා තමයි උන්වහන්සේ मे जीवित अन्य स्वभाव अवबोध कले के मट अवसान दी राहत मेहनी अग्बाट पत्ना इलाट महापंत कहाम द्रु ये गत व्यायम चुल्ल पंत कहाम द्रु अंट गाता व कटपाड़ करवान हारमास अग्या नमुते उत्साह सफलोनी ने अवसान दी बुधुहाम द्रु සුදුපාට දෙදි කැලක් දීලා රජෝ හරණං කියලා ඒක පිරිමදින්නට උගන්වුවා උපදෙස් දුන්නා රජස් කියන්නේ කෙලෙස් නැති කරනවා කියන අර්ථයෙන් එතකොට සුළු වේලාවකින් සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණ චුල්ලපන්ත කාමතුරුන්ට चुल्ल पंत काम दुरु अवसाने दी राहत भावे पत्तुना इवागेम तवत्त अवस्तावक तमाई ये नंद हाम दुरु ये नंद हाम दुरु अंट अर दिव्य लोकेट एक गेला में आधारक उचित आधारक भावित कला में धर्मे वटहा दुन में लौकिक जीवते तीन अस्थावर भव असार भव पेन्नुं करमें उन्वांसे पैविदी बिवट गन्नट उन्वांसे उपक्रम सीलिव कटेतु कला इवागे में तवत्ता वस्ता वक्तम यार किसा गौतमियत नमल गेकिंग अबटिका गेने केला बुदुहांदुरु केपु अवस्ताव एतुलिं उन्वांसे ते मरने यतार्ते ए किसा गौतमियत मरने यतार्ते अवबोध करवानट समत्तुना एकत ये मनोविद्यात्मक उपक्रम दाक्पान पुलवा
එවැගේම තවත් අවස්ථාවක අපේ බුදුහාමුදුරු කුසගින්නේ පැමිණි පුජ්‍යලේකුට ධම්හලෙන් ධම්හලට යවුවයි කියලා කියනවා. ධම්හල කියන්නේ ධර්මශාලාව, ධම්හල කියන්නේ දානශාලා. ඒ කුසගින්නේ ඉන්න කෙනෙකුට බණ කිව්වට වැඩක් නැහැ. ඒසා මුලින්ම ඒ කුස පුරවල තමයි ධර්මයේ දේශනා කරන්නට ඕන. ඒ නිසා බුදුහාමුදුරුව මුලින්ම කුස පුරවල තමයි ධර්මයේ දේශනා කළේ. ඒකත් මනෝවිද්‍යාත්මක අවස්ථාවක් ඇටියට දක්වන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් අපේ බුදුහාමුදුරුව ඉගෙනීම් ක්‍රම රහසක් භාවිත කරමින් ධර්මයේ දේශනා කරපු අවස්ථාව අපට පැහැදිලි වෙනවා. අපේ බුදුහාමුදුරුව උත්තරීතර ගුරු පදවියේ විනිවිද භාවය ඒ මනාව අර්ථ සම්පන්න කළ උතුමන් මහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේට විශේෂණ පද කීපයක් තියෙනවා. එකක් තමයි මග්ගඤ්ඤෝ කියලා කියන්නේ මාර්ගය දන්නා තැනැත්තා කියන එකයි. මග්ගඤ්ඤෝ කියන්නේ මාර්ගය දන්නා තැනැත්තා උන්වහන්සේට කියන විශේෂණ පදයක්. ඊළඟ මග්ගක්ඛායි කියන්නේ නිවැරදි මාර්ගය කියන තැනැත්තා කියන අර්ථයෙන්. ඒ වගේම මග්ග ජින කියලා කියන්නේ මාර්ගය ජයගත් තැනැත්තා කියන අර්ථයෙන්. මෙන්න මේ කියන නම් රාශියකින් උන්වහන්සේ හඳුන්වලා තියෙනවා. බුදුහාමුදුරුව යථාවාදී තථාකාරී ගුණයෙන් යුක්තයි. යථාවාදී තථාකාරී ගුණය කියලා කියන්නේ යම්සේ යමක් කියයිද එසේ කරන්නා වූ අවවාදයට වඩා ආදර්ශය උතුම් කොට සැලකූ උත්තමෙක්. ඒක තමයි නියම ගුරුවරයාගේ ලක්ෂණය. ඒ බුදුහාමුදුරු දේශනා කරපු කරුණු හතරක් උන්වහන්සේ යම්සි කරුණු හතරක් මත පිහිටලා තමයි මේ ධර්මයේ දේශනා කළේ. පළවෙනි කරුණ අත්තජ්ජහාසය කියලා කියන්නේ තමාගේ කැමැත්ත මත උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. අජ්ජහාසය කියලා කියන්නේ අදහස තමාගේම කැමැත්තෙන් ධර්මයේ ලෝකයාට දේශනා කරපු අවස්ථාව තියෙනවා. ඊළඟ පරජ්ජාසය කියලා කියන්නේ අනුන්ගේ කැමැත්ත මත උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ වගේම පුච්ඡා වසික කියලා තවත් අවස්ථාවක් තියෙනවා. අහන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් උන්වහන්සේ ධර්මයේ දේශනා කරපු අවස්ථා තියෙනවා. යම් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවම ඒ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් ධර්මයේ දේශනා කරපු අවස්ථා තියෙනවා. ඊළඟ අට්ඨුප්පත්තික කියලා කියන්නේ යම් හේතුවක් මුල් කරගෙන ධර්මයේ දේශනා කරපු අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ විදිහේ චතුර්විධ මූලධර්ම උන්වහන්සේගේ ධර්ම දේශනාව තුළ තියෙනවා. ඒවා පළදායි ඒ ශ්‍රාවක සමුදායක් ඇති කරගන්නට ඒ තුලින් පුළුවන් බව උන්වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමවලින් අපට පැහැදිලි වෙනවා. බුදුහාමුදුරුව කිසිවකින් අන්තයට ගියේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ පිහිටලා අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියන මේවා පුරුදු පුහුණු කරමින් තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ. පිළිවෙලට ශික්ෂාවන්, පිළිවෙලට ක්‍රියාවන්, පිළිවෙලට ප්‍රතිපදාවන් කියන මෙන්න මේ ක්‍රමයට තමයි උන්වහන්සේගේ ධර්ම දේශනා කළේ. පිළිවෙලක් අනුව එකම මතයක පිහිටලා කියා කරනවට වඩා තමන්ගේ අවබෝධයට මුල් තැන දීලා කටයුතු කරන ඕන ආකාරය තමයි උන්වහන්සේ හැම විටම දේශනා කළේ. ඒක කාලාම සූත්‍රයේ උන්වහන්සේ විශේෂයෙන් දේශනා කළා තමන්ගේ අවබෝධයට මුල් තැන දෙන්න කියලා. කවුරුවක් කියපු පළියට ගුරුවරයා හෝ වෙනත් කෙනෙක් පරම්පරාවෙන් ආපු පළියට පිළිගන්න එපා. තමන්ගේ බුද්ධියට ගැළපෙනව නම් ඒ දේ පමණක් පිළිගන්නේ කියලා. මේ සිටීමේ හා විමසීමේ නිදහස දීපු එකම ශාස්ත්‍රුන් වහන්සේ ඇටියට සඳහන් කරන්න පුළුවන් අපේ බුදුහාමුදුරු. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ එවීමංසන සූත්‍රයේ තියෙනවා විචාර බුද්ධියට හා පරේසණයට මඟ පෙන්වා දීලා. ඒකේ තියෙන වටිනාකම උන්වහන්සේ
गुरुवरेट उदार लक्षण पेन्नुम करवा पुज्जल विचार बुद्धि तनक दीप आकार विमसला पिलिगान हेमविटम देश शास्त्रोवर कटियट अपे बुधवाम माँ मुलिम मातृका कलपु ये गाता विकियाने तेवनी अदासा परिपूर्ण पुज्जलेक पेन्नी कोहमद नतम परिपूर्ण गुरुवरेक पेन्नी कोहमद कियन अदास ये गाता विकियवेन ये गाता विकियन अदास तमाय मुलिम अपे ये गाता बलुं करुणा शीतल हृदयं पन्या पज्जोत विहत मोह तमं सनरामर लोक गरुं वंदे निपुणं गति विमुक्तं मे गातावें कियन्नी अपे बुदुहाम्दुरु करुणावें सिहिल वेच्च हदवतक् तिबुण ए वगेम प्रज्ञाव नमति प्रदीपें मोहांधकारे नति कला मोहे नमति अंधकारे नति कला प्रज्ञाव नमति प्रदीपें प्रज्ञाव नमति पाने ए वगेम दिवि मिनिसुंट गरु नेत्तां गुरुवरेकु मे बुदुहाम्दुरंट वंदना करनवा कियन एकैनिकयि मे गाथावें कियन अदहस मे गाथाव प्रकाश कले बुद्धघोष माहिमियन् ए बुदुहाम्दुरंट वंदना करन गाथावक् ए बुदुहाम्दुरंगे उतुम मानसिक गुणांग दिकक् मे गाथावें प्रकाश वेन एकक् तमयि महा करुणाव अनित् एक तमयि महा प्रज्ञाव इतोन अपि ඕනෑම පුජ්‍යලයකට මේ ගුණාංග දෙකම තියෙන්නට ඕන නුවණක් ගුණයක් කියන දෙකම ඒතර නුවණ විතරක් තිබිලා ගුණය නැත්තම් ඒ පුජ්‍යලයා අසම්පූර්ණ වෙනවා ඒ වගේම ගුණය තිබිලා නුවණ නැත්තම් එතනත් අසම්පූර්ණ වෙනවා ඒ නිසා පරිපූර්ණ පුජ්‍යලයක් වෙන්නට නම් මේ ගුණ නැන කියන දෙකම අවශ්‍ය වෙනවා අර ඒක තමයි ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඊතාගරු කියලා පැරණි පඬිවරු දැක්වේ ගුණේ ඥානේ කියන දෙකම පුජ්‍යලේකුගේ දියුණුවට අවශ්‍යයි පරිපූර්ණ පුජ්‍යලේක වෙන්නට නම් නුවණ දියුණු වෙන්නට ඕන ඒ වගේම හදවත දියුණු වෙන්නට ඕන එතකොට නුවණ විතරක් තිබුණු පුජ්‍යලේක තියෙන පුජ්‍යලේක යා කපටියෙක් වෙන්න පුළුවන් ඒ වගේම හදවත ඒ මානසික ගුණාංග සංවේදී गतिगुण वितरक तीन पूज्यले मोडे बवट पत्न पुलवां मे दिखम समबर समतुत्म ये पूज्यल परिपूर्ण पूज्यले बवट पत्ते इक तम मे गाता पेन्नुंकलती अन्े विधियट मे गुणांग दिखेम जुत्त गुरु तमायवि गुरु वरुण तमाय शिष्य शिशुपरपुर भीकर पुलवां कमल बेन සමාජයට යහපත් හොඳ ගුරුවරුන් වගේම වෙනව වගේම යහපත් සිසු දරුවනු බිහි කරන්න වෙන්න පුළුවන් වෙන්නේ අන්නේ වෙනි ගුරුවරුන්ට ඒ නිසා ගුරුවරයෙක් කියලා කියන්නේ ඒ විදිහේ ප්‍රඥාවෙන් යුක්ත හදවතේ ප්‍රඥාව සහ හදවතේ එකතුවක් හැටියට අපට පැහැදිලි කරන්න පුළුවන් දක්වන්න පුළුවන් ඒ ගුරුවරයෙක් කියලා කියන්නේ ළමයෙකුගේ දෙවෙනි දෙමාපියන් හැටියට අපි කලින් සඳහන් කළා ඒක ප්‍රසිද්ධ අදහසක් ඒ ගුරුරුන් ගැන අපට එවැනි ගුරුරුන් දකින්නට ලැබීම වාක්‍යයක් සමාජයේ දෙමාපියන් වගේ කරුණාවෙන් ආදරෙන් දරුවන්ට සලකන දෙමාපියන් ගුරුවරුන් දැකීම හැම විටම ආදර්ශ සම්පන්න ගුරුන් අහන්නට ලැබීම වාක්‍යයක් හැටියට අපට සලකන්න පුළුවන් अपे पेरणि समाजे तिबुन गुरुवरया देवियेक् कियला ए अदास अपे अतीते तिबुन आचार्यो देवो भव कियन अदास ए अदासिन अर्थवत् करन्ने देवियेकुट वगे गुरुवरयाट सलकन्न कियन एकय ए निसा तमयि पशुकालीन गुरु देवी कियन संकल्पय एति उने गुरुवरया देवियेक् हटियट ගෞරවණීයත්වයට පූජනීයත්වයට පත් වෙනවා කියන අදහසයි. ඒ ගුරුවරයෙකුගෙන් ඉටු වෙන සේවාව අපට සුළු කොට සකන්නට පුළුවන් කමක් නැහැ. රටක නව පරපුරක් බිහි කරන්නට
ඒ ගුරුවරුන් දමන අඩිතාලම අපි අගෙයීමට ලක් කරන්නට ඕන. ඒ ගුරුවරයා උත්තරීතර පුජ්‍යලයක් හැටියට අපේ ධර්මානුකූලව හැම අවස්ථාවකදීම ප්‍රකාශ වෙනවා. වෘද්ධ කියලා කියන්නේ තමන්ට වඩා වැඩිමහලු කියන අර්ථය. ඒ නිසා ඒ වෘද්ධ වචනේ ඉදලා අපට ධර්මයේ වචන රාශියක් යෙදෙනවා. සීල වෘද්ධ, ගුණ වෘද්ධ, ඥාන වෘද්ධ කියලා. ඉතින් ගුරුවරුන් මෙන්න මේ කියන ගණයට දමන්න පුළුවන්. සීල වෘද්ධ පිරිසක්, ගුණ වෘද්ධ පිරිසක්, ඥාන වෘද්ධ පිරිසක් හැටියට. ඉතින් මේ හැම ආකාරයෙන්ම වෘද්ධත්වයට පත් වෙච්ච පිරිස තමයි නියම ගුරුවරුන් බවට පත් වෙන්නේ. මංගල සූත්‍රයේ සඳහන් වෙනවා ගාරවෝ කියලා වචනයක්. ගාරවෝච කියලා කියන්නේ ගරුකල යුත්තන්ට ගරු කරන්න කියන එකයි. ඒක දියුණු වීමේ හේතුවක් ඇටියට දක්වනවා. මෙලව දියුණුවට හේතුවක් ඇටියට ඒ පුණ්‍ය ක්‍රියාවල සඳහන් වෙන උද්ධා පචායන කියලා වැඩි හිටියන් සැලකීමක් ඇටියට අපට ඒ දස පුණ්‍ය ක්‍රියාවල සඳහන් වෙන උද්ධා පචායනය කියලා වැඩි හිටියන්ට ගරු කරන්න කියලා. එනිසා ගුරු මව්වරුන් හැටියට ඒ ගුරු පියවරුන් හැටියට කල්පනා කරන්නට ඕන තමන්ගේ සිසු දරුවන්ට දෙන්න පුළුවන් නියම තෑග්ග තමයි යහපත් විදියට සමාජයේ ගත කරන්නට ඒ අඩිතාලම දැමීම. එවැනි ගුරුවරුන් ගුරු දෙවිවරුන් හැටියට අපට සලකන්නට පුළුවන් යහපත අයහපත මොකද්ද කියලා අපට පෙන්වා දෙන නියම දෙවිවරුන් හැටියට දූ දරුවන් හැටියට අපි පිළිගන්නට ඕන. ඒ දරුවන්ගේ හැකියාවන් මොනවද නොහැකියාවන් මොනවද තීරු අරගෙන යහපත් මෙහෙවරක නියැලෙන ඒ සියලු ගුරුවරුන්ට අපේ ප්‍රණාමය අපේ ගෞරවය හිමි වෙන්නට ඕන. අන්න ඒ විදිහට ඒ ගුරු බැතියෙන් යුක්තව ගුරු උපහාර පිණිස කෙරෙන මේ පින්කමෙන් විශේෂයෙන් ඒ ගුරු මාතාව එගටි කරුණාරත්න මාතාව ඇතුළු ඒ ගුරු මව්වරුන්ට පියවරුන්ට කරන උපහාරයක් පූජාවක් ඇටියටයි මේ පින්කම සූදානම් කරගෙන තිබෙන්නේ. ඒ නිසා මේ පින්කමෙන් ජනිත කරගත්තේ කුසල ශක්තිය බලය තුළින් අද විශේෂයෙන් අද උපහාර ලබන ගුරු මාණියන් ඇතුළු සියලු දෙනාගේ බලාපොරොත්තු වන ආශිර්වාදයේ බලාපොරොත්තු වන හැම දිනාටම තිරාත් කාලයක් දිවි ගෙවන්නට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. ඒ වගේ මේ පින්කමට අවුල් වූ හැම දිනාටම චිරජීවනයේ නිදුක් නිරෝගී භාවය ලැබීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. අවසාන වශයෙන් අපි හැම දිනාටම උතුම් නිවන් සුව අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියන අදහසින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුනේ දික්වැල්ල වැවුරු කන්නල බුදුරජ මහ විහාරස්ථානයේ විද්‍යාතුංග විද්‍යායතන පිරිවෙනේ පරිවෙනාධිපති හැටියට වැඩ සිටපු බර්ලින් නුවර බෞද්ධ මහාවිහාරයේ අනුශාසක වශයෙන් කටයුතු කරන දැනට අප විහාරස්ථානයේ වැඩ වාසය කරන අතිගෞරවනීය දික්වැල්ලේ සීලසුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේ මේ උදාර පින්කමේ ශක්තියෙන් ඒ උතුම් ධර්ම දානමය අපිට සලසා දුන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සැලසේවා. උන්වහන්සේ බඳු ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මේ සමාජයට දායාද කරන්නට මහන්සිව ගත්ත දයාබර දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් මේ උදාර ආශිර්වාදය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Today we are having a very special program joining with the Dham Sisila 30th program. This program is dedicated as a tribute to T.
teachers, particularly to mark the 99th birthday of Mrs. Gertie Karunaratne, one of a very dedicated, humble, and great example, exemplary teacher that transformed many lives by serving over two decades at Anula Vidyalaya in Nugegoda. A few of her students got together to celebrate her birthday, to wish her all the strength, happiness, fulfillment, and appreciation as she marks the 99th birthday, which is a wonderful occasion for all of us to come together. And as Buddha mentioned, what you have done comes behind you. If that is wholesome, it follows you as your shadow. You don't feel heavy, you don't feel disturbed, but it will never leave you. We can't really claim or demand gratitude or fame. That has to be gained through our humble character. But today, we can all understand Mrs. Gertie Karunaratne being blessed with that, what she has saw, what she has put into the society, she is reaping that harvest. Even our Buddha in Sanyukta Nikaya, Gaurava Sutta, soon he became an enlightened under the Bodhi tree, Ajapal Nukarukamula. He was thinking, is there any other person better than my virtue, sila, samadhi, prajna, vimukti, jnana, darshana? Because if there is one, I need to keep that person as my teacher. Without a teacher, you would not be able to lead a good life. Then he couldn't think of one better than himself. But he did not leave himself. Instead, appointed the Dhamma in Gaurava Sutta as his teacher. So therefore, our Buddha has shown in his life how important to have a great teacher. Not only that, in Majjhima Nikaya, Dakkhina Vibhanga Sutta, he explained, if a person establishes you in noble triple gem, if a person makes you disciplined in all the values, if a person teaches you the four noble truths, that person should be venerated. You should attend to that person. You should appreciate that person. You should pray your gratitude. Kelehi guna salakarnata oni. To that person. So today, Mrs. Puspa Padma Peruma Kalugovila, together with her friends, showing this gratitude. And Mrs. Puspa, being a teacher in England, has adopted a lot of her good qualities. You can see how responsible a teacher is. What you become example to a student lasts for many generations. So Mrs. Puspa Kalugovila was awarded as the best teacher in 2004. When she was awarded with that, it came into her mind none other than her great teachers, especially Mrs. Gertie Karunaratne, who became a role model in her life, and Mrs. Puspa has adopted lot of her good qualities, caring, also other teaching techniques. I think
what we are doing here today is a wonderful occasion. You know that in Sutta Nipata, Dhammanava Sutta, a great character of our Dhammasenavi Sariputta Maharhatan Vahanse. You know, when most venerable Sariputta came into the teaching by listening to a most venerable Assaji. He was just passed by, met venerable Assaji and asked a question. That words changed his life, and venerable Sariputta became the Dharma Bhandagar, highest in wisdom. He is the one who even delivered the Sammaditti Sutta. So when venerable Sariputta, in gratitude to that few words, regarded venerable Assaji Thero as the greatest teacher and venerated every day. If he used to live in the same temple, before he retired to the bed of the day, he goes pay first respect to the Buddha and then go to the venerable Assaji and pay respect every day. If the venerable Assaji doesn't live in that temple, venerable Sariputta pay respect first to the Buddha, and whatever the direction that venerable Sariputta stays in a temple, to that direction venerable Sariputta pays respect to the gratitude to the venerable Assaji before he retires to the day. That is how that great example. You may have heard even our venerable Rahula, the son of our Buddha, every day he sweeps the compound and take a handful of sands and throw it to the sky, praying, aspiring for lot of good blessings from teachers. This is how in Buddhism we are being develop a good relationship with our teachers and the students. You would not be even enlightened if you do not maintain this good relationship, especially the gratitude. Today you have been so patient to stay well connected, a good participation of Dhamma Sisila program today, over 39 being attended to this special program, and very emotionally because of their relationship with the teachers. And those teachers, especially as old girls, old students of Anula Vidyalaya, they are being well formed with those four Brahma Viharas. Good teacher always adopt Metta, Karuna, Mudita, Upekkha. I think these are great examples even for teaching techniques worldwide, universally, that one can adopt from teachings of the Buddha. So therefore, we are very happy to participate this special meritorious activity as a tribute to Mrs. Gerti Karunaratna's teaching career, and also to mark the 99th wonderful birthday, wishing her many happy returns, all the good health and protection. In addition, to think of all past and present teachers, principals, and all the members of Anula Vidyalaya, and return our gratitude and blessings to them. I'm not going to repeat the names I mentioned at the beginning for thinking of the time, but including the beloved parents of Mrs. Pushpa Kalugovila, especially who passed away 39 years ago, Arukwatte Padukke Amarasiri Padma Peruma, Mrs. Sriya Padma Peruma, also Veheragala Saraneris Kalubovila, and also Satyadai Kalubovila, beloved parents, and also Subhadra Srimati, beloved sister, and all others. We take this opportunity to share our merits with them, and also blessing with them. We are very grateful for others who join with Mrs. Pushpa, Mrs. Chitra, Mrs. Punya, Mrs. Kumudu Padma Peruma, and all the friends who took part in many ways to make this a very special
teacher's tribute, pinkam, meritorious activity. Let us take our hearts and palms and minds together and share our merits first and foremost to our celestial beings, devas. May the devas rejoice in these merits and return their blessings to especially the sponsors of the day, those who join in this great meritorious activity, in particular to great teacher Mrs. Gertie Karunaratna. May she have a great happy birthday and many happy returns to continue her graceful blessing to the whole world. Akasattha cha bhummattha devanaga mahittika punyantam anumoditva chiran rakkantu sasanam. Akasattha cha bhummattha devanaga mahittika punyantam anumoditva chiran rakkantu desanam. Akasattha cha bhummattha devanaga mahittika punyantam anumoditva chiran rakkantu mam paranti. Let us share our merits with all the departed teachers, principals, and all others who have been connected to Anula Vidyalaya, and your parents, your loved ones, and everyone. Let us share merits with them. Idam me nyati nam hotu sukita huntu nyatayo. Idam me nyati nam hotu sukita huntu nyatayo. Idam me nyati nam hotu sukita huntu nyatayo. Now, finally, please keep the palms together to share the blessing with venerable monks, to receive the blessings from venerable monks. Sabbitiyo vivanjantu sambharogo vinasato mate bhavanvantarayo sukiti gayuko bhava bhavatu sambha mangalam kantu sabba devata sabba buddhanubhavena sada sunti bhavantute bhavatu sabba mangalam rakkantu sabba devata sabba dhammanubhavena sada sunti bhavantute bhavatu sabba mangalam rakkantu sabba devata sabba sanghanubhavena sada sutti bhavantute. This is the 30th Dhammasisila program. Regularly on every Sunday evening from Milton Keynes Buddhist Vihara, this special Dhamma sermons, Dhamma Dana programs takes place. If you would like to sponsor these programs, that is the highest Dhamma Dana, highest merits, and it will also can dedicate something like this, very special, memorable things that you wanted to do something meaningful and share the merits. So therefore, if you would like to be part of these special programs hosted from Milton Keynes Buddhist Vihara on every Sunday evening, do let us know to sponsor these programs. May you all be well and happy. Abhivadana silinsa nityam vandapachayino chattaro dhamma vandanti ayuvanno sukam balam ayurarogya sampandi sagga sampatti mevacha ato nibbana sampandi minate saminjato. Sadhu, sadhu, sadhu.
හොඳයි එහෙනම් අපි කවුරුත් එකතුව ස්වාමින් වහන්සේලා වඳින ගාථාව දැන් කියමු ඕකාස වන්දහාමි භන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ ဒုတိယံ පියෝකාස කමාමි භන්තේ තතියම් පියෝකාස කමාමි භන්තේ හොඳයි එහෙමනම් අපේ අද වැඩසටහනේ අවසානයට අපි ලඟ වෙලා තියෙන්නේ අපි අපේ අපි වෙනුවෙන් බොහොම දයාවෙන් කරුණාවෙන් අපිට ධර්ම දාණය ලබා දීපු ස්වාමින් වහන්සේලා තුන් නමටම අපේ කෘතඥ පූර්වක නමස්කාරය උන්වහන්සේලාට චිර ජීවනයක් ලැබේවා පැතු බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපි එක්කම සහභාගී වෙච්ච අද දවසේ එකතු වෙච්ච අපේ එංගලන්තේ සහ වෙන රටවල් වලින් ශ්‍රී ලංකාවෙනුත් ඒ ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි අපි එන සුමානේ පහට මේ වගේම වෙලාවට තව පාරක් නැවත හමු වෙමු සාදු සාදු සාදු